දශපාලනක්ෂය රජ්‍ය නිර්ධාරී මේ ජනතාවගේ මුදල් කොල්ල කාල වෙනත් රටවල් වල ගිල්ල සඟවල තිබෙනවයි ඔවු එක අපිනව තීරණ කර පොචත සත්‍යයක් සැජාතින්ගේ සංවිධ මෙහෙම මේ පොරකන් කරලා අරගෙනල සල්ලි කොහොමද අපි ෙකොල තැන්පත් කර තැන්ගොි ොයා ගන්න මෝගගේ වුදු බලයෝ තුළ ්‍රලංකාවෙන් එසේ කොල්ල කන ලද හොල්ේ වටනාකම ඩොලර් බිලියන ති කල්ප මේකට ශක්තිමත් දේශපාලන අභිදශයක්කව රන්ජෙන්ට ්‍රමණයක කියන්න වගේ ඒකොල්ලු යාලුව යාලුවන් යාලමන් යාළුවන්ගේ බේර ගැනීමේ ක්‍රමවේදයන් අවස්ථා රාශියකද එලි දරව වුණ ැඩෝන පේබ සොල්ලද සමරගේ නමු කියයව්ුණ ජනපති කුම් සම්පත් කළාවා ගියනොටපු අ රොබ් අපි දුක්පත් නෑ අපි කොල්ල කාලා. ැ රාජපක්ෂලා ටේ සල්ලි හොරකන්කරා හරගෙන ගිහිල්ලලා විදේශ ගිදුුමුල තැන්පත් කරා කියලා චෝදනා පෞුගේ කාල දස් පහලවේ චනාධි පතිවරණය කාලේ. එ පසෙත පැවැතුනු මහමැතිවරණ කාලෙ තිදස් දනමය අවුද විපක්ෂයේ දේශපාලන ේදිකාවල ැව් පිරලව දෙදනට හන්න ලැබුණ. පෝගේ දවසක හම්මුදු තිබුණ ජනරලයකට සහභග වෙච්ච නාමල් රාපක්ෂ මන්ත්‍රීවරැකිවා පුළුවන්නං ප්පුො කන්න අපි කිසිම තැනකදී අපි රටේ දේපල අරගෙන ගිල නෑ විදේශ ගිුම්මල තැපත් කලත්න යපාල ආ්ඩුව එහෙම චෝදනා එල්ල කලා හම අපි හොරු පවරටත් කරන්න හැදුව නමුත් එහෙම කිසි ම දෙයක් ඔුන්ට තහවරු කරන්න හම්මුණේ නෑ තියෙනවනම් ඔප්පු කරන්න ඒල් රෝජට පවරගන්න කිසි ප්‍රශ්්‍රයක් නෑක කිය ලහු අියෝගයක් කළ රාජපක්ෂ පවුන විතරක් නෙමයි මෙරටේ ව්‍යාපාරකෝ විවිත පුද්ගලයෝ ප්‍රබූන් මේ රටේ ජාතික සම්පත් රටේ ජනතාවගේ මුදල් කොල්ල කැෑව කියෙන චෝදනාවක් තියනවා. හොකන් කරාද නැද් දෙකෙන එක නෙමයි වැඩේ රටේ සල්ලි අන්ත්‍රස්ධාන වෙලාතියෙනවා මොවොනු හරි දේවල් සිද්ධ වෙලා. මෙන්න මේ තත්ත්වයත් එක්ක දේශපාලක්ෂෝ ව්‍යාපාරකෝ අත්තරෝමති ලෙස අනේතික ලෙස කොල්ලකාපු රටේ ජනතාවගේ මහජන දේපල මහජන මුදල් නැවතාය කර ගන්න කරමගදයක් තියෙනවා මෙන්න මේ ප්‍රශ්නයට අපි උත්තරයක් හවායාගන්න අද හිතුවා අෝන් අයිෝන්ල් උබතුමාව විශේෂෙන් අඳුන්වාදීමක් කරන්න වශන හම ොදන්නවා ශුලංකා පොලිසිේ කීර්තිමත් නිල ධහරික් විත වසරගරනාවක් සේවේ කරපු ජේෂන යෝචජ පොලිස්පති ප්‍රියන්ත ජයකඩටම හත්මා අද විශ්‍රාමසුවයන්ඉන්නේ විශ්්‍රාමසුවෙන් හිටියත් තාමත්තර බොහෝ දේවල් පැහැදිලි කරන්න ජනතාවට ජනගත කරන්න ඉදිරිපත්ව වෙනවා තමන්ගේ ශක්තිලා ගත්ත ලබද න ඒක බොමවිස්තතුූතියි අපි කතා කරමු අද ම අර පූර්කාව ගත්ත විදිහටම මේ පට මිනිස්සුන්ගේ ොගන් කරම සල්ලි නැවත වටත් කරගන්න පුළුවන් මකක්ද මේ ති ජාතන්තර නීතිය කල්ප දෙදස් හතරවර්ෂය වෙද්දී එක්ස ජාතින්ගේ සංවිධානය තීරණය කළ විශේෂයෙන්ම ලතින් මරිකානු අප්‍රිකානුසාහ ආසියාන් යටත් විජිත බාද රටවල් යටත් විජිත යටතේ තිබිච්ච සපසුව නිදහස ලැබූ රටවල් පශ්චාප නිදහස් යුගය තුළ ඒ රටවල්වල විශාල දනස්කන්ධයක් ඒ රටවල් පාලනය කරපු දේශීය පාලකය දේශපාලනඥන් රාජ්‍ය නිර්ධාරී මේ ජනතාවගේ මුදල් කොල්ල කාල වෙනත් රටවල්වල ගිහිලා සඟවල තිබෙනයි කිය. එක සත්‍යය ඒක ඔවුන් අපිනේ තීරණය කර පොචත සත්්‍යයක් සජාතින්ගේ සංවිධහනය ඒ අනුව ඔවුන් මහමණ්ඩලේ රැස්වීමකදී සම්මත කර ගත්තා එක්සත් ජාතින්ගේ දූෂණ විරෝධි සම්මුතිය මේ තත්ත්වය ඉදිරියට වීම වැලැක්වීමත් දැනට සිින්දුවෙලා තියෙන යම් කිසියක් තියෙනවානක් යම් කිසි දේපළ කොල්ල කෑමක් රාජ්‍ය දේපළු මයාාජනතාවගේ දේපල යම් කිසි රටක හංගල තියෙනවන්න නැවත අයකර ගැනීමේ ක්‍රමවේදයකුත් සහිතව එක්සත් ජාතිීන්ගේ දූෂණ විරෝධී සම්මුතිය දෙදස් හතරේ මහමණ්ඩලේදී සම්මු ජනගත කළක් දෙද හතර සම්මතු වුණානන් මේ දෙදස් විසි දෙකවලකොට හෝ අයි මේ රටවුල දවත් මේ වගෙන කතාවේ නෑ්‍රේල් සස් කළ මේ දස් හතරයා සම්මුතිය දැම්මා දෙදස් අටවද්දි රටවල් දෙසිය දෙකක් ඒ සමස්තරටවල්ලින් දෙේ දෙක් මත අස්සංකර නත ටල් හතරක් ඇත්ත පක් ලකාව කර ලංකාවස්සංකරා ඒ වෙලාවීම. ඒකට ප්‍රධානවශයෙන් භක්කවුතේ වර්තුමාට ජනත උ සර ඇතුමා ග්‍රමාතය දූරේ දරාද්‍යිතමයි විදාායකග වැැතියටයට කටයුතු කළ. ඒ අවස්ථාවේදී ජන්තිකක්ුමාර්තුක මැතිනිය ජනධිපතිනිය. නමුත් බල වැඩිබල් පාලමේන්තු ලතල තිබුණේ ග්‍රමාත්්‍යවරයට මේ මේ සම්බදධය රස්සංකර අධදිදහස් හතර. ක කිිව ද හුගේ සමහර රටවල් විශේෂ ඉන්දාව ඒක ඒ වැදගත්තන අපේ මතුකරම එක්කජාතිය සංවිධානය විසින් සම්මත කරන ලද දෝෂණවිරෝධී සම්මුතියට අස්සන් තබනවා ලංකාවෙන නිදස් හතර අවුරුද්දේ ඒවකට අග්‍රාමත් දුරේ දැරු වර්තමානය ජනායපති අනිල් වික්‍රම සිම මහත්මයව. එතකොට දැ සමහර රටවල් මේ සම්බන්ධ පැහැදිලිකට ජාත්‍යන්ත්‍ර නීතිය ගැන දන්න විශර දීන් අද ැන අධ්‍යනය කරනය දන්නවා. ඕනෑම රට ජාතයන්තර සම්මුතියක් ඇද සම්මුතිය තියෙනවා සමහර වගන්ති කැමතිනම් ගන්න අකමැතිනම් ඒ අයින්කරන්න රිසවේෂන්ස් කියලා තියනවා. න සමහර වගන්ති නෑ ඒකට වංකරපු වගන්ති න ඉන්දියාවගේ රටවල් සමහර වගන්ත මේ සම්මුතිය අයින් කරලාති රෙශවේෂන්සේකුලු අංන්රතම සම්මුති අස්සන්කරදේ. අපි ොුම්මුතියට අස්සංකරලතිය සියලුම් වගන්ත නොට අස්සංකරල තියන නමුත් අවාසනාව කල්ප අද දෙදස් විසි තුනයි ඇ අවුරුදු දහනමයයි. දහනමයක්ම මේ සම්මුතිය කොළ කෑල්ල රිතරයි සීම වනේ. මොකදබ දන්නවා අපි දිීවිතික රටක්. අපේ රටේ නීතිය ක්‍රියාත්මකින්ද ජාතයන්තර සම්මුතියකට අපි අත්සංකළොත් ඒ ජාතයන්තර සම්මුතිය දේශී නීතියක් බවට පත් කරන්න අපේ පාර්ලිමේන්තුවට ප්‍යවස්ථාදායකට ගැෙනල්ලා ව්‍යවස්ථාදායකෙන් දේශී නීතියක් බවට පත්කරගත්තේ නැත්තා ඒක ක්‍රියා කරන්න බෑ නමු ජර්මණිය වගේ රටවල් ඒගොල්න්ගේ නීති කරමය හදලා තියන්නේ යම් කිසි ජර්මන්ිය යම් සම්මුතියකට ජාතයන්තර සම්මුතියකට අස්සං කරාද ඒ ස්වවැෑන්ක්‍රියඔවුන්ගේ නීති පද්ධතියට අන්ර්ගහණය වෙන අනමුත් අප කියන්නේ තවමත් මේ සම්මුතිය අපේ ලංකා ීතිය එකතුළ ල නෑ දෙදස් හතරය අස්සංකලාට දෙදස් විසිත් තුන වෙනකක් මේ වෙනකක්. මේ වෙනකක් නෑ නමුත් ම මන්දන්නවා ගිය පාර්ලිමේන්තු සැසිවාරයේදී වර්තමාන අධිකන් අමාත්‍යතුමා පාලිෙන්තු සැසිියකද කතාකර මේ දූෂණ විරෝධි සම්මුතිය ක්‍රියාත්ම කරනවා ඇතායි එක්මනනිින් පි පාර්ලිමෙන්න්තුවට ගේෙනවා සියලුම් පනපනත් හදලා තියන්නේ කියලා. නමුත් අවාසනාවක ක පාර්මෙන්න්තු සැසිවාරය අවසන්කිීමද වාර සාරමතු වාරවසන කිරීමද එකත් ්‍යාය පුස්තකය ආ පහ ගැදන් ආපහ ගේෙන් ඩෝඩ. හැබැයි ජනාධපතිතිවරයා රාජර්සන කතාවද මේ සැරේ සඳහන් කළ මේ දූෂණ විරෝධි සම්මුතිය ගේනවා කිය අපි තාමත්ම වගකීමකින් කියනවා. මේ සම්බන්ධෝ මහ ජන මතයක්ි ගොඩ නැගෝ දැන්ට වසරදක වෙලාහිඳලා අස්සන් දසලක්ෂයක පත්සමක් ඉදිරි පපත් කරක් සජාතිගේ සංවිධානයට. අපි බොහෝවිට අප සාධාරණ ලෙස හිතනවා ඒක ප්‍රතිපොලයක් හැටිර්තමයි අය මෙේගෙනන ලෝක බැංගෝ මෙවර ලංකාඩු දාලාතියන කන්ඩිෂන් එකත්තමයි මේ සම්මුූතිය ඉතා ඉක්මනින් දේශනීතියක් බවට පත්කරගන්න. ගැන්න පොඩි නිහතමාන ආඩම්බරයකුත්. ත ජනතාවගේ ජග්‍රහණය නමුත් ප්‍රශ්නයක් තියනවා මෙහෙම මේ හොරකන් කරලා අරගෙන යන සල්ලි කොහොම අපි මේකල තැපත් කරපු තැන්ගලි හොයාගන්න දැන් ලෙසි වැඩක් නේේ ජගමහත්ම දැන් අපි දන්නවා මේ හොරක කර මනිහ පිු සදු කරට පලාලාකාරය මේම ලේසින් පහසේ හන්න පු තැන්වල තෙප කරන යපා න්ඩු කාල හරුල්ලන්න හරුවලනවා තැපත් කර මුදල් රගෙන ක ක යාට කිසි ගිුම සල්ලිතිපු නෑ. කිය සමහර දංගල කියවන ුම්ඹබද මේ හොයා ගන්නම යාන්ත පුලුවන් කල්ප එක ඔබටවත් මටවත් අප අපරධ පා කියත පාත්තමේන්තුටොක් කරන්න පුළහොඳයක් නෙමේ ඒක සාමහික ප්‍රයත්නයක් ඒ සඳහම්ම වංවෙච්ච වෙනම සංවිධානයක් තියෙනවා ස්ටා ප්‍රෝග්‍රම් ස්ටා කියයන්නේ ස්ටෝලන් ඇසට කවරි පෝග්‍රම් ඒ එක්ස ජාතින්ගේ සධර ර ගම්පරනල දේපර නැවත සයා ගැනීම සංවිධානය. එක් ජතින්ගේ මහමන්්ඩිලේ අයටත එක්කජාතිග සංවිධානයයටතක් ්‍රියත්මක වෙන්නේ ඒක ඉන්නවා මේ සම්බන්ධ පුළුල් දැනුමක් තියෙන විශේෂක්ඥියෝ අපේ රටට අද ජනාධිපතිවරයට පුළහන්න්නම් ඒ සංවිධානයට ලිකිත ඉල්ලීමක් ඉදිරිපට් කරන්න මේ අපේ රටේ මෙච්චර මුදලක් අපේ මෙහෙම දෙවෙලා තියනම් මේ ගැන වහම හොයල බල්ලා මේ හයා ගැනීමට කටයුතු කරන්න කළ ඔවුන් විදි කීපයකින් එක සම්බන්ධ වෙන. එකක් ඔවුන් අපේ දේශය නිධාරිංහ පුහුණු කරනවා ඒ වගේ මේ දේශය යාන්ත්‍රණය ශක්තිමත් කරන හැටි උගන්න නවා. ඒවගේම ඔවුන් ඒකට සම්බන්ධ වෙනති මේ ක්‍රමය යටතේ මේ වන විට නයිජීරියාව ට අන්තර්ජාලයටක හැම බලාගන්න පුළුවන් ස්ටෝලන් ඇසට කවඩ පෝග්‍රම් කියන යටතේ නෛජීරියාවේ පාලකයෝ ලංජීරාව හිටපු ජනාධපතිවරයා ජෙනරල්වරයා හොරකං කරපු බිලියන ගානක දේපොල ශවිශ්්‍රලන්තයේ බැංකුවල සහ විශේෂයෙන්ම මහප්‍රරිතාන්නේ සංඟවලතිවලුන් සයාගත්තා ඒතකොට කෙන්ඥාව මේ ක්‍රමය යටතේ විශාල ලෙස කොල්ල කරලද දේශපාලනඥ ස රාජ්‍ය නිලරධහරින් කොල්ල කනල දේපල සොයාගෙන තියවා උස්ත්වකිිස්ාන හිටපු නාධපතිවරයාගේ දියනිය. සුලන් බල ව්‍යාපෘතියක් සඳහා ලබාගත විශාල කොමිස්මුදලක්. සහ තව වෙනත් රාජ්‍ය දේපල ඒක නැවත ඒ රට ලබාගෙන තියෙනවා. ආසන්නතම සිදුවීම මැලේසිාවේ හිටපු අග්‍රාමාත්්‍යය නජී ප්‍රසාක්. ඔහු ඩොලල්ඩ බිලියන පහක දේපල. කොල්ල එක්ග නවුට ඇහිව දැනට චෝදනා අඉදිරි පපත්ත ලහුව මැලේෂයානු මහාධකරණය හිර දඩුවන් යම කලා තියෙනවා අවුරුදු පහකට හැවයි යෝවූ අර හිරදඩුවම් එඩිය සිටගේ මඩිකල් පේරෝල්ල එකක් ලබාගෙන දැන්ගින්නේ මේ නජී ප්‍රසා කොරගන් කරපු දේපලඩි විශාල ප්‍රමාණයක් මැලේසියාව මේක්‍රම යටතේ නැවත ලබාගෙන භාව්‍ය අත්‍ර භක අත්‍ර ඇතරම කල්ප මේවා මේ දේශපාලනක්තිම හංගන්න ගල්ලා විශාල මන්දීර් එම ඇත්තන් යොට් එඒනත්න් ගො පරද්ජලක ගොයාා යි එකක් අයක නංවලට එක ආයතන වලට නමුත් මේ ෆොරන්සික් අඩිට් එහකදී මේ ස්ථා සංවිධානීන විශසඥන්ට මේක හොයාගන්න පුළුවන්. අනික ගලෝබෙල් ෆනේන්ෂල් ඉන්ටග්‍රටි කියයන ආයතනය මේ සම්බන්ධව ඉතා පැහැදිලි විශාල කාරය භාරයක් ිෂ්ට කරනවා. ඔවුන් තමයි කියන්නේ පහුගිය අවුදු පහලෝ තුළ ශ්‍රී ලංකාවෙන් එසේ කොල්ල කන ලද දේශීය මුල්ලේ වටිනාකම දෞ්වියන්ගේ මුල්ලේ වටනාකම. ඩොර් බිලියන තිහක් කිය ඇව මේ කියන්නේ ඩොර් බිලියන තික් බිලියන බිලියන තිහක් කියලලා හගේ අප මේ හගේ වුරදු පහලව තවරදු පහලව ඇතුළ අපි මේ අය මේ එකක පස්සේ අඩන්ඩා යන්න ඩොල්ර් බිලියන තුනක් ඉල්ලලා දෙකක් දෙක ඇතසුම නමයක් ත ඩොල්ර් බිලියම තිහක් කියනවා ඒ වගේම ලංකාවෙන් යවපු අපනයන වලින් ලංකාවට හිමිුවේ යුතු ආදායම නැවත මේ රටට නොගැනීම හේතුවෙන් ඩොල් බිලියන හතලිහ පහුගේ කාලේ අපිට අහිම වුණනායි කිය ො ිල හැත් කො මේක හැත්තේවයි අප සමස්ත විදේශය නෑ ඩොල් බිලියන පනස් දෙකයි එහෙම වනානම් අපිතාව ඩොල් බිලියන දහාටක සර්්ලස් එකක් යටත ඉන්න සමුර්ධිමත් රටක්. ඇතනම් අප මේ යටත් විජීත කරනය අප අනුමත කරන්නේ නැහැ. අපි යටත් විජිතවාදය බැහැර කරනවා නිර්දය ලෙස පහරදේනවා. නත් එකක් අපිට අමතක කරන්න බෑ. තාන්නේ පාලකයන් මෙරට ෙක්ද සම්සය හතරිසට ොමනියන් තත්වය නිදහස දෙද්දිී. අපේරට ආර්ථිකයේ තිබුණේ ආසියාවේ දෙවන ශක්තිමත් මාර්ථිකය හැටියට ඒ අවස්ථ අපි දෙවන වුණේ ජපානයට පමණයි. ජපානයට පසුපසියෙන් හිටිය ලංකාව. ඒකාලේ ඔක්ස්ර්ඩ සසාක් ට්‍රේම් බිච් විශවවිද්‍යාල වල ොදල් ිකාමිය හැට ගත්ේ ංකාමකද අප ස්වාභාවික සම්පත් මහජනතාවගේ ශක්ෂරතාව දක්ෂකාන්ගේ සේරම දෙවලින් අනුන ඉතා සුන්දර රටක් නමු අවාසනාවකට නිදහස ලැබිලා අවුරුදු ඇත ප ඇත්ත පහකට පස්සේ අපි රටේ දු්පත්ම රටවල් පහ අතරට දැන් එක් වෙලා හල්ලා බංකොලොත් රටක් පාට පත් වෙලා තියෙනවා. මේ පාලකයෝ කවුරු ෝ මේ කරපු සෙල්ලමහින්ද. ඒඒක නිසා මේකට කල්ප වග කියියයුතු කණ්ඩාය හතරක්කින්නෝ. මං මං හිතනැහැටියට. පලමේණියක මේ දූෂිත දේශපලනක් පක්ෂපාට බේදයකින් තොරව. රටේ ත්‍රාජ්‍ය දේපළො කොල්ලකාපු දේශපාලන. ඇැයි එකක්වොත් මේවෙදව අද වෙන කල තුර ශ්‍රා දඩුවමක් කිසිම දෙයක් ලබලනෑ. දෙවැනිට රාජ්‍ය නිධහර කොත් ි රාජ්‍ය නිලධහරී නොයින්ට දේශවාල් නක්තිිට හොකන් කරන්න බෑ රජ්‍ය නිල්ධාරී හරියට ඉන්න වාන දේශවාල් නක්ි හොකන් කරන්න බෑ මොද හැම අමාත්‍යංශයකම රාජ්‍ය දේපරට වග කියිය යුතු ප්‍රධාන ගණන්දීමේ නිල්ධහරී ඒ අමාත්‍යන්ශය ලේකම්වර එතකොට ඒත් ඒ දෙවනි තුවෙන් තමයි ය අපනයන රටට රටේ සම්පත් රටේ ශ්‍රමය ස් අභාවික සම්පත් මේ රටේ තියන බෞතික දේවල් උපයෝගි කරගෙන විශාල් ලෙස ලාබ ලබලලා අපන ෑනෙ කරලා ඒ සල්ලි රට එනක නැතුව පිටටවල්වල හාභකරපු ව්‍යාපාරිකයෝ. ඒ තුන්ගොල්ල. ඇැබේ හතරවැනිිය කණ්ඩිය තමයි මේ අයට ඕඩ හැටියට මේ ජවනිකාව රගදක්වන්ඩ වේදිකාව සකස්කරදීලා නරමන්නන් හැටියට කට බලියගෙන මේක දයක් බල හිපු අපි. අපේ ඔබ මාඇතුළු මේ සමස්ත රට වැසියෝ. දැන් අපි කරන්නේ මේ හතරවැනිි ක්ඩෑම අවධිකරන එක මොක දර කණ්ඩයම් තුනම අවධ කරලා වැඩක් නැහැනේ එකද අඩුගාන කන්ඩා තු දිය ලයි ඒ තුනට එරෙහිව මේ හතරවැනිි කණ්ඩෑම අධිකරන එක තුම මේගේ වැඩ සටානන ගම ලාපපුරුණාවද එක විලා නිදයිධර එක නිසා දැන් සමහර මතයක් ඔබත් කිවාගේනවා මේවා රිකාව කරන්න බෑ මේකට ක්‍රමවේදයක් නෑක සම්මන් ඉතාමත්ම ගෞරවෙන් එම කණ්ඩෑමලට කියනවා අන්තර්ජාලයට හිලා බලන්න පුළුවන් කෙන්ඥාව උස්පිකිස්ථානය නයිජ තිය කේස්ට අඩි ස්පිටිම්ම තියෙනවා මේ මුදල් රිකා ආපහු ලබාගත්තු හැටි ඒ වගේම මේ සම්මුතියේ හතරවැනි පරිච්චේදය තියෙනවා ජාතයන්තරව රටවල් එකනකාට මියව legalගල් ඇසිිට අ්‍ය ඔන්නය නීති සහය ලබාදීන්ව කොහොමද කරන්න ඕන කියලා. ඒ රටවල් ආයතන අතර සම්බන්ධී කරනය යම් පටක එහෙම එසේ කොල්ල ගණලද දේපලක් තියෙනවනක් ඒක ඉතා ආරක්‍ෂා කරල ආපවෝටඒ දේපල් අයිති රට බරදීම වගකින් ඒ වතියෙනවා ඒවගේම පස්ුවෙන් පරිච්චේ දී තියෙනවා මේ රිකවරිස්කෑන මේ නීතිය. ඒවගේම ප්‍රවෙන්ශන් ැ මේ දූෂණ විරෝධි සම්මුතිය පනවල මේක ක්‍රියාත්මකළු ොයි කියන මුගාක් දෙවල්. ලක්වගඩ පුලුව ඒක මයි මේ සම්මුතිය තියන ශක්තිමත්ම කොටස. දෙ මේ මේ අනවරණක් මාධ්‍ය දායකත්තය පුදති නොගෙනි කියවල ොහැ නවා මාධ්‍යවීගේ ජතරශය ද ජාතන්තට මධ්‍යවේදීන් ඉන්නවා ඔවුන් මේ වලටම කැපවෙලායි ඇත්තරන් විශාල කායභාරය ඔවන් විශෂයෙන් මොබ දන්නවා පහගේ කාල එලි ැක්කපු පැනවා පේපස්. එමන ඇතම් පැන්ඩෝර පේපස් මේ විකිලිස් වෙබ්බඩවි. මේ මාධ්‍යවේදියවල් මේ ඇතුරට රිංගනවා. ඇතර මේ මේ සුදුකරපටි අපාධකරුවන් මේ රාජ්‍ය දේපල් හොකන් කන මේ චෞර දේශපාලනක් යැන් මෙවා ඉතාමත්ව සංවිධානත්මක පබ න්න ඔන්න තන ඩාව පොතුමා කිව දැන් මාධ්‍යවේතුල් රංගනවා අනාාවරණය කරනවා. ඒ අතරේ බතුමා කියවුණ අ අර එක්සත්ජාතියන්ගේ දූෂණ විරෝධී සම්මුදයට ලංකාව අත්සකරට නීතියක් ෙික යත්ප වවෙ ැකි. හැබයි ලංකාවේ අවස්ථා ගණනාවකදී මා්‍ය ලංකාවේ මේ පුංචියහිංසක මාධ්‍යවේ තිී මේමගේ අපරාධග කෙන්න්න අනවරය සිද්ධ කළලා මහා පරිමාණ අපරාධ පි හි කළා සමාරයට ජීත දාලා යන්න සිද්ධ වන සමරයගේ හඬ යකපත් කරලා දැම්මා මේ මොකක්ද සිද්ධ න වගේ මාධ්‍ය වි මහම මේ මොකක්ද මේ එතකොට දැන් මේ කස්සන් කරල නැතිවන රට ේ රන නීති තුළේ ොරු අල්ලන්න පුලුවන් මතිය දිත් හොරු හුවේ නැත්තන් බේරනවනන් කොහොද මේ නට මේවා ගෙනනල්ලා ී කල් කල්ප මේකට ශක්තිමත් දේශපාලන අභිලාශයක් අවශ්‍යයි. මේ රටට කවුරු හරි පාලකයකුට සැබෑවූමනාව තියෙන. නැතන් ඔබ දන්නවා දෙදහස් පහලවේ යහපාන ආ්ඩුවේ ප්‍රධාන මැතිවන්න පොන්දූනේ මේක. නමුත් ඒ එකක්වත් කරේ නැහැ. ඒ එකක්වත් කරේ නැහැ. මේ මේ සම්බන්ධව දේශපාලන පසු බිමක් තියෙන දේශපාලන පෙරහනක්තුලින් පැමිණිලි ගලාගෙන එන ක්‍රමවේදයක් සකස් කරලා සම්පූර්ණ දේශපාලනී කරණය කරා ඒක පැත්තකින්. ඊට පස්සේ ඒවල්ට පත්කරපු නිලධහරින් දූෂිතම නිලධහරිනේවලල්ට පත් කලා. ඊට පස්සේ අර රන්ජෙන්න්ට ්‍රමණයක කියන්න වගේ ඒකොල්ලු යාළුව යාළුවන් යාලන් යාළුවන්ග බේරා ගැනීමේ ක්‍රමවේදයන් අවස්ථා රාශියකද එලිදරා වුණ. സമഹർ അപ്രാധിമേ ചോദനോട്ട് ප්‍රභෝග කාන්තාවන්ට පාධ පර්ක්ෂණ දෙපාර්තමේන්තුවට එඩ කියපාම ඉහළම දේශපාලන අධිකාරිය එතකොට බලය හිටපු කියවවා නෑ පොඩිසියට එන්ඩ එපා පරාධ පර්ෂණ දෙපාත්මේන්තුවට අහවලලාගේ ගෙදනට ප අපරාධ පර්ක්ෂණ දෙපාර්තමේතුව හිල කට උත්තරල යන්න කියන නියෝගාව මේ හැම එකක් තුලින් කල්ප මේ කිසි කෙනෙකුට සැබෑ වුවමනාවක් නැති බෝතමයි තේරෙන්නේ. යම් කිසි පාලකයකුට මේ රටේ මේ කොල්ල කනලද රාජ්‍ය දේපට සොයා ගැනීමේ සැබෑම. න තින රජයක් මේ රටට බිහිවුණොත් එන්න එදාට පුළහන් වෙනවා මේ ක්‍රමවේදය වඩාත් ශක්තිමත්ව මුක දර හොට නිගන්න ිියවා නගිත්න්නට බෑ දැඟගුතු ක කියද්දී මට මේ සමාජයේ මේ දවසන කතාාවෙන යම් මාතෘ වක් කියන්නේතු මේ ගොඩක් අයි කියනවා මේ හරකන් කරපුුව හයාගන්නන්නේ දැගට වැඩන්න දැගිින් හයවා ැන්ේ තීරත් තත්ක කියන්න වගේත් දැඒ ඒ බොහොම පසුගාම අදහස් කල්ප දැ ඔබගේ අම්කිසි පෞද්ලික දේපල්ලා යමක හරකන්කරොත්. ඒක ලබා ගැනීමන්නේ ඔබගේ අවිිලාශය නැතක් නෑනෑ දැන් ආය හොරගන් කරට ඉසරහට හරගන් කරන කරන දැන් ඒචරර් හොරගංවලට ඉට නොදනක හොඳයි. නමුත් අනිවාර්යම මොකද කල්ප මේ අපි මේ අමතක කරන්න දෙපා මේ අහිංසක මිනිස්සු අද බේත් පෙත්තක් නැතුවබාද පත්වෙලා තියෙන තත්වය සමහර විට එක වේලක්ගත්තාම විළගවලට යන්න බෑ එච්චරත්්‍ර අපේ ආර්ථක කඩම්ට අපි දුපත් වෙලා යෙනවා තැන් වැ අර ප්‍රසිද්ධ කියමනල තිය මගේ හිතමිත්‍රය මේ සම්බඳධ ලොකු කැපවික්. චානක සේනාණයක් ඔහු කියන දෙඇත්තම ව නීව නොට රෝ වීව නොබිය නොට්පු විව රොබ් අපි දුප්පත් නෑ අපි කොල්ල කාලා. ඉදි මේක හරියට අර මේ මෝදු කොල්ලකරුවන්ට හම් අහවෙච්ච නැවක් තත්ත්යක් මේ රට ඉතියන්නේ බොද බෝදු කොල්ලකාරෝ නැව අත්තලංගො ගත්හ ට ඕන කර රුට් එකක අරංගෙහි ලයි කොල්ලකරන්නේ ඉ දැ එහෙම තමයි මෙහෙත් වෙලා තියෙන්ද මේ වෙන සිදුවීම් සහ මේ ජාතන්ත අආයතන හෙරිදරව කරන දත්තත් එක බලපුහම මේ තත්ය ඉතා පැදිලියෝේනවා දැන් පවු් කාලේ පැන්්ඩෝන පේප සොල්ල සමරග නම් කිව්ුණ හ ඉනිුපමා රජපක්ෂ පවුඩේ සහෝදරයක් ඒවගේම ඇයගේ සැමියා තිරු නඩේශන් ලංකායි ප්‍රසිද්ධ ප්‍රට ව්‍යපාරිකේ මෙයගේ නම් කියඕන. ජනපති කුම් සම්පත් කලා. පදීෂ වාර්තා මනුවක්වත් ු අව දූෂණ ඇතරම කල්ප මේ මේ තත්තේ ඉතාමත්ම කැග ට කිය ට කිය බතු මා පොලිස් හරි ක් දිර දේෂ් පොලි පරාද මක ද අල්ලාකත් අදස්සා දූෂණ විර්ශන කොමිෂන් සභාව හැමදාම කියනද ඇත්තමයි පැමිණිලි විභාග කරනවා. අල්ලත්ස්සා දූෂණ විර්ශන කොමිෂන්ස භාවේ ඉහලම ස්ථානයකින් මට දැනගන්න ලැබුණා. ඒ සමහර ඉහළමාය ඉහලමාය. දශපාලනඥියගේ තියන සම්බන්ධකං ඔස්සේ මේ සම්බන්ධ දේශපාලනයක්ඥ්‍යන්ට එරහිව තියන පැමිණිලි වසාදමීමට කරන ප්‍රයක්ත්නය ඒවගේ ඔබ දැක්ක පහුගගේ කාලේ දේශපාල නඥෝ අල්ලත් සම්පානතිය අරතය පවරපු නඩු කොමසාරිස්වර දෙදනෙකු අත් සංකරය නැහැයි කියලා මහස්තත් අධිකරණයදීම නඩු ඉවත් එච් අවස්ථා ඉ මේවා අපි ඔබ කල්ප මෙවා ඉතාමතු සංවිධානත්මක වෙන දේවල්. අද වෙනකාල් ලංකාව කිසිම දේශපාල න්‍යෙකුට හිරදඩුමක් ලැබිට නෑනේ මරාජ්‍ය දේපපුළල කොල්ලකෑම සම්බන්ධ ඒකෙන් අදහස් වවෙන්නේ රංකා රාජ්‍යදපුලොලකෑම නෑ කියල. ඔන්න ඕකයි ඉතත්වය ති මේ සම්බන්ධව ඉතා පිරිසිදු කමවේදයක් සකස් කරලා කවුරහරි නායකයක් මේ සම්බන්ධෝ කැපවෙලා මේ තත්වය ඇති කරනවාන එක තමයි මේ රට කරන්න පුළුවන් ලොකුම සෙත කියන එක තමයි කල්ප මගේ අදහස් මේ කතාවතන අපකොට කියන්න අවස්්‍ය වන අපිටත් ඔ හතු ස හරු මහරකි කලින් කිවෝවගේ. මතයක් සමාදල් කරමි ඉන්නවා දැ හොරගර පය හොලා ඩක්න දැන්ි තීන විදරටම ය න කියල පේවගේ ම ඉල්ලා සිනවා ැ මැතටම් දැන්ම හුගේකාලි දක්වා විපක්ෂයේ දේශපාලනක් කියය ශාල. ක් ගනවා මේ දෂණයට එරෙහිව. ඉතින් මේ විපක්ෂයේ දේශපාලනයක්කීන්ට ලොකු වගකීමක් තියෙන රජයට මේ දූෂණ විරෝධී පනත ගැනැල්ලා. මේ රටේ නීතිවවාට පත් කරල මේ සම්බන්ඳ කටයුතු කරන්න. එමනත් එක් ජාතින්ගේ සංවිධානය ස්ටා ප්‍රෝග්‍රම්ක මේ සම්බන්ධ ඉල්ලීම් කරන්න මේ පාලකී තල්ලු කරන තැන විපක්ෂය කාරය භාරය යවා. ඒවගේම දැ ග්ලෝබල් ්‍රයිනන්සෙල් ඉටග්‍රටි සංවිධානය කියන. බිලියන හතලිහක අපේ ආයෝජන අපේ දාගරමච රාජය ගන ඇතම කාටහරි තර්කරන්න පුල මේ ව්‍යාපාරික එකකලගේ බඩ විකුණලා රටේ ඔබපු සල්ලි ක ළම දෙ එකක් අමතක කරන්නමයි ව්‍යාපාරික මේ සල්ලි හෙවේ මේ රටේ ස්වාභාවික සම්පත් මේ රටේ අයිංසක ජනතාවගේ ශ්‍රමය සේරම්ම එකතු කලා රටේ දේවල් හැටියට තමයි මේ පෞද්ජලික ව්‍යාපාරිකය වනත් මේ එක්පෝට් හැටියට යන්නේ මේ රටේ තියෙන බදු සහන් ති මේ කු් හරි බල ොන ඉන්දියාව. ංගි දේශය මේ තත්වේ ඒතා හොඳට න්‍යාමනය කරන අනමුත් අදමුත් අද කනගාටුවට මන් දැක්කෙනෑ කිසිම විපක්ෂපන ෑ කිසිම විපක්ෂය දේශපාලනක්යෙක් මේ විශෂ ගන කතා කරනවා පලිමේන්තද විජතස් රාජපක්ෂ අධිරන මාතවර එතරම් මේ ගෙන සඳහනක් කලා නවත් මන්දන්න ර රියන්ගේ නි්‍යයද දන්නේ නෑ මේ කිසිමසාරය මේ ව්‍යපාරිකයෝ රට ටහිමකරපු ජාතික ධනය ගැන තමනන් කවලුත්මට දැනුවත්තන කතා කරන මට දාවට ඉතින් කතා කරන්න කොහොමද දේශපාලයට හැමෝම ඉතින් උදව් පදව් කරගන්න ඇති මාරුයවි අන්තිකට ගත්තාමන්තිමට ගතමයි දර්ශාල කමය ඇතුළේ පාට රතුද කාහද කොලද නිද්ද ඒ අධි වශයෙන් වැඩැක් නෑ අවසානද හැම දේශපාල පක්ෂයක්ම ඔය ක්‍රම ේද බ්‍යාපාරිකොත්තය එකට ගැගහින ගින්නේ අර කිව්ගේ අවසරණය අපි හැම දාම දුප්පත් අප කොල්ල කෑම හේතුවේ හම් මේ කත තෙරුම් අරගන්න අපිට දේශපාලන පක්ෂ ේදවැඩයක්ක්නෑ මේ රටේ අහිම ේක්ෂ ජතගගේ හොරන් කර දන හොයාගන්න පුලන් කරම දි වැලක් ීමට කරම දයක් වෙනවා ට ඒ වෙනුවෙන් එක්සත් ජාතියන්ගේ සංවිධානය මේ මේ ජාතක කමන්රන කියලා විදේශක් කුමන්රන් අත පේමි සහම ට හ ස කරන ගේ ඒ මොන අවුනත් මේ මේ දැම්ම අපි කතා කරපු දෝෂන අකමකතා වලයක්ව පම්මුතිය ර් ජ ප ර වික්වස මහ සහතර අත්න්රල න තර ජනි පති ර ක්වසි මහත රත් වගගේ මක්තිබෙනවා හු අත්සන් කරුේ ජාතන්ත සමතිතට වට පත් කරන්න හට ජනතාව චෝ මතිවර හැටියට හට මේ සම්බන්ධෝ ලැවිච් පලමූ අවස්ථාව තමයි. දස් පහලවිින්ඳර දස් දහනම වන කවු විදාාය ග්‍රහම අතති දූරේ දරුව. එලක් ලාවකරේ නෑ දැන්ට හුට තව ස්වර්ණය අවස්ථාවක් තියෙනවා ලෝ ජාත්‍යන්ත්‍ර මුල්්‍යයාරමුදේ බලපෑම මහරිකමක් නෑ මේක මේ රටේ නීති පද්දේතියට එකතු කරයි කියලි වලාපොරොත් වෙනවා. හොඳයි බෝෂුද බුතු වන්නවත වතාවක් ඔබ දරුවත් වෙන්න්න රටේ ජනතාවවිදියට මේ කාරණ පිළිබඳව අපි අපේ වටේ අපේ අනාගත පරපුර ප ිව ර්ත ර්තම පර ස ල් නවර යාප ටක් ානයරම මේ අක්‍රමිතතා දෂනට රෙහෙවමු. අපිට කැපකිරීම් කරන සිද්දවෙේ. හැබැයි අපිට අවසානයේ ජෑයග ්‍රහන යක්ත් කරගන්න හැකියාව ලැබේ.